ආයුබෝවන් 2023 වර්ෂයේ නව වර්ෂයේ ඔබට කොයි විදිහකට බලපාන්නේ ඔබට මොන වගේ ඵලයක් ඇති කරනවද කියන දේ පිළිබඳව අද දිනේ විග්‍රහ කරන්නටයි මේ අපි සූදානම් වෙන්නේ. ඉතින් 2023 වර්ෂයට අදාළ සුවිශේෂී ඵලාපලයක් ඔබට ගෙන එන්නටයි මේ අපි සූදානම් වෙන්නේ. ඉතින් මේ අවුරුද්ද එක්ක ඒ කියන්නේ 2022 වර්ෂයේ අවසානයත් එක්ක 2023 වර්ෂයේ උදාවීමත් එක්ක මේ ඇතිකරන යහපත් ඵලයන් කොයි ආකාරයට ඔබට බෙදී යනවාද එහෙම නැත්නම් ඔබගේ ලග්නයේ ආශ්‍රිතව කොයි විදිය යහපත් වපසරියක්ද ඇති වෙන්නේ කියන කරුණු කාරණා ගැන අපි සුවිශේෂීව මෙහිදී කතා බහ කරන්නට සූදානම් වෙනවා. ඉතින් ඔබගේ නිවාසය කඩන්නේ බිඳින්නේ නැතුව නිවාස දෝෂ පරීක්ෂා කරගන්න නිවාස දෝෂ නිවැරදි කරගන්න අවශ්‍යතාවයේ තියෙන ඔබට ඔන්න පුළුවන් තිරේ දිස්සෙන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරලා මගේ ගෙදර පරීක්ෂා කරගන්න ඕනි කියන WhatsApp පණිවිඩය පමණයි යොමු කරන්න තියෙන්නේ. ඔබට කේන්දරේ බලා ගන්න ඕන මගේ කේන්දරේ පරීක්ෂා කරගන්න අවශ්‍යයි කියන පණිවිඩය පමණයි ඔබට යොමු කරන්න තියෙන්නේ. ඒ සියලු කටයුතු කරගන්නට ඔන්න අපි පහසුකම් සලසලා තියෙනවා WhatsApp කිරීම තුල. එහෙනම් අපි බලමු 2023 වර්ෂයේ අප්‍රේල් මාසයේ මේ අලුත් අවුරුදු කේන්දර තත්කාලයේ බලපෑම් මේ සඳහා සැලකීම අවශ්‍ය වෙනවා මේ පලාපල විස්තරය හදන්නට. ඒත් එක්කම 2023 ජනවාරි 1 පෙරවරු 6:42ට යෙදෙන තත්කාල කේන්දරයේ බලපෑම් 90ක් මේ සංශෝධනය කරලා තියෙනවා සැකස් කිරීම කරලා තියෙනවා. ඉතින් ඒ පෙරවරු 6:22ට යෙදිච්ච මේ තත්කාල කේන්දරය බොහොම සුවිශේෂී බලවත් කේන්දරයක් බවට පත් වෙලා තියෙනවා. ඒත් එක්කම ශනිගේ උපග්‍රහයන් වන ගුලික සහ මාන්දිගේ ක්‍රියාකාරීත්වයත් මේ පලාපල විග්‍රහයට ඇතුළත් කරන්නට සිද්ධ වෙලා තිනවා. ඒ උපග්‍රහයන්ගේ තියෙන සුවිශේෂී තත්ත්වය නිසා ජනවාරි පළවෙනිදා තත්කාලයේ බැලුවොත් එහෙම යුරේනස් මේෂ රාශිගතව ක්‍රියාකාරී වෙනවා. නෙප්චූන් කුම්භ රාශිගතව ක්‍රියාකාරී වෙනවා. මේ ආදී විදිහට මේ ග්‍රහයන්ගේ රාශිගත ක්‍රියාකාරීත්වය පවා මේ ජ්‍යොතිෂ විග්‍රහයට ඇතුළත් වෙනවා, ඇතුළත් කරලා තියෙනවා. ඒ අනුව පලාපල කථනය සිද්ධ වෙලා තියෙනවා. ඉතින් එපමණක් නොවේ තව ජ්‍යොතිෂ කරුණු තියෙනවා. ඒ තත්කාලයේ පංචාංගයේ කොයි ආකාරයද ඊට අතිරේක වශයෙන් මේ ලග්නයේ ධනු හෝරාව කටක දෙර්කාණේ මේෂ ආදී දේවලුත් ඔන්න අපි ඇතුළත් කරලා තමයි මේ පලාපල විග්‍රහය ඔබට සකස් කරලා තියෙන්නේ. ඒ නිසා වඩාත්ම අර ජ්‍යොතිෂ විග්‍රහයන් අතර තවදුරටත් ඉදිරියට ඇවිල්ලා අපි මේ විග්‍රහය කරන්නට ඔබට පහසුකම සැලසීලා තියෙනවා මේ සියලු කරුණු කාරණා අපි සලකා බලන නිසා. ඉතින් ඊට අමතරව නැකත් අධිපති ග්‍රහ ක්‍රියාකාරී භාවයත් මේකට ඇතුළත් කරලා තියෙනවා. නෙප්චූන් පුවපුටප ගුරු, යුරේනස් බෙරණ ශුක්‍ර, රාහු බෙරණ ශුක්‍ර ආදී විදිහට ඒ තියෙන තත්ත්වයනොත් සලකා බලලා තමයි මේ පලාපල විග්‍රහය ඔබ වෙත ඉදිරිපත් කරන්නේ. ඉතින් මේ කියන කරුණු කාරණා බොහෝමයක් එතකොට ජ්‍යොතිෂ්‍යමය පැත්තෙන් ඇතුළත් කරලා තමයි මේ පලාපල විග්‍රහය ඔබ වෙත ඉදිරිපත් කරන්නේ කියන කාරණය අපි මෙහිදී ඔබට අවධාරණය යුතුව කියා සිටින්නේ. ඉතින් ඊටත් අමතරව වසරේ යෙදෙනවා ග්‍රහ යුද්ධ. මෙන්න මේ ග්‍රහ යුද්ධත් සලකා බලලා ග්‍රහ යුද්ධවල ක්‍රියාකාරී තත්ත්වයන්වල තියෙන ස්වභාවයත් ඔබේ ලග්නයට අනුව කොයි තැනට යොමු වෙනවද කියන එක සලකා බලලා තමයි මේ පලාපල විග්‍රහය තවදුරටත් ඉදිරිපත් කරන්නේ. ඊට අමතරව ග්‍රහණයන් සිද්ධ වෙනවා. ඒවායේ බලපෑමත් ඊට පස්සේ වසර පුරාම රාශි මාරු වෙනවා ග්‍රහයෝ. ඉතින් ඒවා පිළිබඳවත් අවධානය යොමු කරමින් මේ පලාපල විග්‍රහය අන්තර්ගත කරලා ඔබට ඉදිරිපත් කරන්නේ. ඉතින් ඊටත් අමතරව තවත් දේවලුත් ඇතුළත් කරලා තියෙන බලන්න කොතරම් දේවල් ඔබගේ ජ්‍යොතිෂ විග්‍රහය තුළ ඇතුළත් කරන්නට තියෙනවද කියන කාරණය. තත්කාල කේන්දරේ සිකුරු මිත්‍රගතව ඉන්නවා, ශනි ස්වශ්‍රේෂ්ඨගතව ඉන්නවා, ගුරු ස්වශ්‍රේෂ්ඨගතව ඉන්නවා, රවි මිත්‍රව ඉන්නවා. ඉතින් මේවා බොහොම යහපත් ග්‍රහබල ස්ථානගත වීම. ඉතින් ඒ තියෙන ඒ වගේ යහපත් ඵල කොයි තැනට යොමු කරවනවාද කියන කාරණා ගැනත් අපි ඔන්න මේ ජ්‍යොතිෂ විග්‍රහය තුළ ඇතුළත් කරලා තියෙනවා. මීටත් අමතරව තව බාධක ග්‍රහය බුධ, මාරක ග්‍රහය ශනි, 22 දෙර්කානාධිපති, 64 නවංශයාධිපති තත්ත්වයේ ඉන්නේ කුජ. ඉතින් මේ කරුණු කාරණාත් ඔබගේ ජ්‍යොතිෂ විග්‍රහයට ඔන්න අපි ඇතුළත් කරලා තියෙනවා. ඉතින් පුද්ගලික කේන්දරයේ අර උපන් දිනය, උපන් තැන, උපන් වේලාව කියන කරුණු කාරණා අපිට ලබා දීලා ඔබට පුළුවන්
ඔබටම ගැලපෙන පලාපල විග්‍රහය දැන කියාගන්න. මොකද මේ පලාපල විග්‍රහය අඩු කරන්නට වැඩි කරන්නට වෙනස් කරන්න ඔබගේ පුද්ගලික කේන්දරය සමත් වෙනවා. මොකද උපතින් පිහිටි ග්‍රහයන්ගේ බල දුබලතාවයන් කොයි ආකාරද කියලා කියන්නට බැහැනේ. ඒක තියෙන ඔබාතේන ජන්මපත්‍රය. එහෙනම් ඒ ජන්මපත්‍රයේ තියෙන තොරතුරු ටික අපිට එවලා ඔබට පුළුවන් ඔබටම ගැලපෙන ආකාරයට, ඒ කියන්නේ WhatsApp පණිවිඩයක් යොමු කරලා ඔබටම ගැලපෙන ආකාරයට කොහොමද මේ පලාපල විග්‍රහය වෙනස් වෙන්නේ 2023 කියලා දැන කියාගන්නට තව දුරටත්. ඉතින් එහෙනම් අපි බලමු ඔබගේ ලග්නයට අනුව කොයි විදිහ තැනකට ඔබට යොමු වෙන්නට තියෙනවද 2023 වර්ෂයේදී කියලා. 2023 වර්ෂයේ අපේ මේෂ ලග්න හිමියන්ට කොයි විදිහට බලපානවද කියන කාරණාව තමයි අද දිනේදී අපි ඔබට මේ තිළින කරන්නට සූදානම් වෙන්නේ. ඉතින් ඒ ගැන බලද්දි කොයි විදිහටද මේ ධනය සම්බන්ධයෙන් බලපෑම තියෙන්නේ කියලා ඔන්න අපි පළවෙනියටම ඔබෙන්, ඒ කියන්නේ ඔබට කියලා දෙන්නට සූදානම් වෙන්නේ. ඉතින් මේ ගැන ජ්‍යොතිෂ්‍ය විග්‍රහය අපි ඔබට ඉදිරිපත් කරලා තමයි මේ ගැන කතා බහ කරන්නේ. වැඩිහිටියන්ගේ එහෙම නැත්නම් පියාගේ නියෝජනයේ සහිත බලයේ හේතුවෙන් ඒ පාර්ශවයකින් ඔබට ධනය වර්ධනයට උපදේශයක් එහෙම නැත්නම් මාර්ගෝපදේශනයක් ලබන වාසනාවන්ත වසරක් විදියටයි 2023 වර්ෂයේ ඔබට පෙන්වා දෙන්නට පුළුවන්කම තියෙන්නේ. රැකියාවෙන් ලබන ආදායම් උපරිමයෙන් ලැබෙන තත්ත්වයක් තමයි ඔබට පවතින්නේ වර්ෂයේ පුරාවටම. විවාහ අපේක්ෂිතයන් ගැනයි දැන් අපි කතා බහ කරන්නේ. විවාහ කල්යාමේ බල සහිත ස්වභාවයකුයි තියෙන්නේ. ඒ නිසා විවාහ කල්යාමට අදාළ සුදුසු ප්‍රතිකර්ම කරගන්න එක, සුදුසු දේවල් කරන එක ඉතාම වැදගත් දෙයක් බවට පත් වෙනවා. ඊළඟට අපි කතා බහ කරන්නේ රැකී රක්ෂා ගැන. රැකියාවේ ප්‍රසාදය ලැබීම, වටිනාකම ඇගෙයීම ලබන කාල සීමාවන් ඔබට 2023 වර්ෂයේ පුරාවට නිර්මාණය වන බොහොම වාසනාවන්ත ස්වරූපයක් තමයි ඔබට පවතින 2023 වර්ෂයේදී. රැකියාවේ අපේක්ෂිත උසස් වීම තරඟ විභාග සඳහා අවකාශ ලැබෙන කාල සීමාවක් විදිහට කියන්නට පුළුවන් 2023 වර්ෂය. ඊළඟට අපි කතා කරන්නේ ගෘහ ජීවිතය සම්බන්ධයෙන්. දුක දැනෙන, කෝපය දැනෙන සිදුවීම් ඇති වුණත් ඒවා පාලනය කරගනිමින් පෞල් දිවියේ දියුණුවක් ලබාගත හැකි වසරක් විදිහට ඔන්න කියන්නට පුළුවන් 2023 වර්ෂයේ ඔබට ගෘහ ජීවිතයේ පැත්තෙන් බොරු චෝදනාවලින් ඔබව ආරක්ෂා වන තත්ත්වයක් විදිහටත් කියන්නට පුළුවන් 2023 වර්ෂය. ඊළඟට අපි අවධානය යොමු කරන්නේ ඔබගේ අධ්‍යාපනය ගැන. උසස් අධ්‍යාපනයේ නිරත වෙන පිරිසට සාර්ථකත්වයේ ජයග්‍රහණය අත්කරන ස්වරූපයක් ස්වභාවයක් තමයි ඔන්න පෙන්눔 කරන්නේ. නව අධ්‍යාපන අවස්ථාවන් උදාවන තත්ත්වයකුත් පෙන්눔 කරනවා. ඉතින් ඔබගේ නිවාසවල දෝෂ පරීක්ෂා කරගන්න තියෙන අවශ්‍යතාවයන්, ඔබගේ නැකත් හදාගන්න තියෙන අවශ්‍යතාවයන්, කේන්දර බලාගන්න තියෙන අවශ්‍යතාවයන් ඔබට gedara ඉඳන්ම බොහොම පහසුවෙන් කරගන්නට පුළුවන් 2023 වර්ෂයේදී මේ තියෙන ඔබට සියලුම අවශ්‍යතාවයන් gedara ඉඳන්ම කරගන්නට පුළුවන් පහසුකම අපි නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ඔබට ඒ තියෙන අවශ්‍යතාවයන් ඔබ සඳහන් කරන්න ඕනේ, එහෙම නැත්නම් WhatsApp කරන්නට ඕනේ ওই තියෙන අංකයට. එතකොට ඔබට gedara ඉඳන් මේ කටයුතු බොහොම පහසුවෙන් විසඳා ගන්නට කරගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් අපේ මේෂ ලග්න හිමියන්ට මේ 2023 වර්ෂයේ ඔබගේ සියලුම බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙන, ඔබගේ රැකියා ව්‍යාපාරික සියලු ජයග්‍රහණයන් වලටම පියමනින්නට ශක්තිය ලැබෙන වාසනාවන්ත වර්ෂය වෙන්නට ප්‍රාර්ථනා කරමින් අද දින වැඩසටහනේ අපි ඔබෙන් සමුගෙන යනවා. අයිබෝවන්.